ගරු ස්වාමීන් වහන්ස අටමහා අකුසල් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවාද? මෙහෙමයි අටමහා අකුසල් කියලා බුදුරජාණන් වහන්සේ කොතනකවත් දේශනා කළා නැහැ. දැන් අපි ඒක නුවණින් දකින්න ඕනේ. අකුසල් වැඩෙන කුසල් තියෙනවා නම් අකුසල් වැඩෙන අකුසලුත් තියෙන්න ඕනේ. තියෙන්න බෑ නේද? එතකොට ඒ වගේ හිතලා අපේ යහපත නිසා අපි මේව ගලපගන්න. තේරෙනවද? මොකද මේ ප්‍රශ්න හැමතැනම තියෙනවා. පන්සල් පරිසරයේ ගොඩාක් සමහරු අපවිත්‍ර කරනවා. තේරෙනවද? සතියේ දුර්වලභාවය නිසා. ඒ වගේම මේ තිරිසන් සත්තු ගණන ගොඩාක් තැන් තැන් වල දාලා තියෙනවා. තේරෙනවද? ඒ වගේ තරුණ තරුණිය ගොඩාක් ඌමනා නැති ආකාරයෙන් පන්සල් වත්ත තෝරා ගන්නවා හැසිරෙන. තේරෙනවද? මොකද ඒගොල්ලන්ට එතන ආරක්ෂාකාරී නිසා. තේරෙනවද? නමුත් මේවා නිසා නෝනා සිවුරු ඇරලා හාමුදුරුව කෙනෙක් යනවා කියන්නේ ඒගොල්ලෝ කවදාරි කසාද බැන්දත් ඒ කසාද ජීවිත සාර්ථක වෙන්නේ නැහැ. මොකද මේ කොයිතර මෙතන බලවත් අකුසල් දේගොල්ල නොදෙනුවත් භාවයෙන් සිද්ධ වෙන්නේ. තේරෙනවද? ඒ නිසා ස්වාමින් වහන්සේ කෙනෙක් කියන්නේ නෝනා මේසා මේ සංකීර්ණ කාම ලෝකයක් තුල මේ සිල්පද ටික ආරක්ෂා කරගෙන ඉන්ද්‍රිය සංවරය රැකගන්න උත්සාහ ගන්න කෙනෙක්. තේරෙනවද? එතකොට එවැනි කෙනෙක් ඉදිරියට අපි යද්දී අපි දක්ෂ වෙන්න ඕනේ දෙයියනේ වැරදි හැඟීමක් කාමච්ඡන්දයක් අපි තුලින් ඇති නොවේවා කියන තැන හිතාගෙනයි අපි යන්නේ. අපි පන්සලකට ආරණ්‍යකට යන්න ඕනේ සද්ධාව තියෙන කෙනා යන්නේ අනේ මම නිසා මේ පන්සලේ ස්වාමින් වහන්සේලාගේ සිත් තුල කාමච්ඡන්දයක් ඇති නොවේවා කියන තැනට අදාළ හැසිරීම රටාවෙනුයි අපි යන්නේ. තේන අපිට ඒ සතිය සිහිය තියෙනවා කියන්නේ නෝනා එයා තුල සද්ධාවමයි තියෙන්නේ. තේන සද්ධාවමයි කෙනෙක් තුල පන්සලට ආරණ්‍යට යද්දී අනේ මම මේ ඇඳගෙන යන ඇඳුම මම මේ කතා කරන වචනේ මම මේ හැසිරෙන හැසිරීම මේ ස්වාමින් වහන්සේලාට බාධාවක් කියලා හිතෙන්නේ නැහැ කියන්නේ නෝන එයා තුල සද්ධාාවක් නැහැ. තේන සද්ධාාවක් ඇදලා නැහැ. නමුත් Taman පන්සලට යන්නේ ඉස්සෙල්ලා හිතෙනවා නම් මම මේ අඳින ඇඳුම සුදුසුද පන්සලට මම මේ කතා කරන වචනේ සුදුසුද පන්සලට මම මේ මගේ චරය ඒ හිතන සිතුවිල්ලක් පාසා සද්ධාවමයි වර්ධනය වෙන්නේ. සද්ධාමයි වර්ධනය. ඒ නිසා එවැනි දෙයකිනුත් සද්ධාව ඇති කරගන්න පුළුවන්. භාවනා කරන්නේ මෙ යන්න ඕනේ නැහැ. සිල් සමාදන් වෙන්න මෙ යන්න ඕනේ නැහැ. තේනවා. නමුත් මේ ප්‍රාථමික දේ දුර්වල කරගෙන අපි කොච්චර සිල් සමාදන් වෙන්න ගියත් වැඩක් නැහැ. තේනවා. මෙතන ප්‍රාථමික දේ දුර්වලයි. ඒ නිසා මේ පුංචි පුංචි තැනෙනුත් නොනා අපි සද්ධාව, සීලය, සමාධිය, ප්‍රඥාව මතු කරගන්න දක්ෂ වෙන්න ඕනේ. මේ පුංචි තැනකදී දැන් ඔබේ හිතට සිතුවිල්ලක් එනවා නම් මේ ඇඳුම ඇඳගෙන පන්සලට යාම නුසුදුසුයි කියලා ඒ සිතන සිතුවිල්ල තුල නොනා සද්ධාවක් තියෙනවා සීලයක් තියෙනවා සමාධියක් තියෙනවා ප්‍රඥාවක් තියෙනවා ඒ සිතුවිල්ල තුල හතරම තියෙනවා මේ හතරම මෙතන ගැබ් වෙලා තියෙනවා නමුත් ඒ සිතුවිල්ල තුලින් මේ කාරණා හතරම මුළු ආරෂ්ඨාංගික මාර්ගෙම මතු කරගන්න පුළුවන්කම තියෙද්දී අපි මතු කරගන්නේ නැහැ අපි මතු කරගන්නේ නැහැ අපි මතු කරගන්න නැතුව ගිහිල්ලා පංච නීවරණයන් සකස් කරලා අර අටමහා අකුසල් බවට ඒව පත් කරගන්න. අටමහා අකුසල් බවට පත් කරගන්න. ඒ නිසා නිරේතුරුවම කුසල් අටමහා කුසල් වැඩෙනවා වගේම අටමහා අකුසලුත් තියෙන්න ඕනේ කියලා හිතන බුදුරයන් වහන්සේ මන් සූත්‍රගත ධර්මයේ ඒ වචනේ දහලා නැහැ. නමුත් කුසල් වැඩෙනවා නම් අකුසල් වැඩෙන දේ උත් සිද්ධ වෙනවා. මොකද අපි දන්නවා මමත් ගිහි කාලේ පන්සල් ඇසුරු කළා. මේ පන්සල් කොච්චරනම් කට්ටියවිල්ලා අපවිත්‍ර කරනවාද කියලා. මේ බල්ලෝ පූස කොච්චර උදේට අර වාඩි වෙන්න තියෙන වැලිමලුව කොච්චර බලු බෙටි අරන් දාන්න තියෙනවද කියලා. තේරෙනවද? මේවා නිසා කොච්චර පංච නීවරණ ඇති කරගන්නවද කියලා. උපවාස කම්මලා බයිනවා ඔක්කොමටම බයිනවා. ඇයි බයින්නේ? අර දැක්කහම කේන්ති යනවා. තේරෙනවද? ඉතින් බලන්න පන්සල්ට ගියේ දෙයියනේ සප්තබොජ්ජංග වඩා ගන්න කියලා පන්සල්ට ගිය උපවාස කම්මා අරව දැකලා ගැටෙනවා කියන්නේ නෝන අරව කරපු අයට කොච්චර අකුසල්ද? කොච්චර අකුසල්ද? තේරෙනවද? ඒ නිසා නිරේතුරුවම මේ කාරණා දැකලා පන්සල සප්ත බොජ්ජංග වැඩෙන තැනක් බවට පත් කරන්න පංච නීවරණ ඇති වෙන්න නම් දෙන්න එපා. දුන්නොත් එය බලවත් අකුසලයක්. මොකද අර පන්සල ටිනේ සද්ධාව තුල මේන පිරිසක් නිසා.